ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සහ දෙවන වාරිකය අපට ලැබුණා. දැන් තුන්වන වාරිකය ගැන සාකච්ඡා අවසන් වෙමින් පවතිනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත් මේක අපි ආරම්භ කරන්නේ 2022 අවුරුද්දේ. 2022 අවුරුද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ සහයෝගය ඉල්ලලා අපි ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න ආරම්භ කරනවා. ඒ වගේම අපිට ඒ වෙනුවෙන් වැඩසටහනකට අවුරුදු 4ක විස්තීර්ණ ණය පහසුකමක් වෙනුවෙන් ඩොලර් බිලියන 2.9ක් වෙනුවෙන් අපි ඔවුන් සමග එකඟතාවයන් වලට එනවා. ඒකේ ප්‍රධාන කාරණා දෙකක් අඩංගු වෙනවා. එකක් තමයි මේ ආර්ථික ව්‍යූහය කොහොමද වෙනස් කරන්නේ කියන කාරණාව සහ වර්තමානයට ගැලපෙන, ඒ වගේම අනිකුත් රටවල් අනුගමනය කරන හොඳ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ. දෙවැනි කාරණය තමයි අපි ණය ප්‍රමාණය, අපේ ණය තිරසරභාවයක් නැති රටක්. දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 128%ක ණයක් තිබ්බ රටක්. ඒ අතරතුර අපිට ණය ගෙවා ගන්න බැරි වුණා. අපි තෝරාගත්ත ණය හිමියන්ට 2022 අප්‍රේල් මාසයේ ඉඳලා ඒ ණය සේවාකරණය තාවකාලිකව නවතනවා. අපි ණය ගෙවන්න කැමති, අපිට ගෙවා ගන්න මේ මොහොතේ අපහසුයි. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයක් කරලා මේ ණය ගෙවීමට අවශ්‍ය වැඩසටහනට ප්‍රවිෂ්ඨ වෙන්න කටයුතු කරමු කියලා. මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය. IMF එක සිදු කරලා තියෙන්නේ කඩාවැටිච්ච ආර්ථිකයක් තිරසර ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරලා තියෙන. ඉස්සෙල්ලා කාරණේ අපි දේශීය වශයෙන් සිදු කරන්නේ. විදේශීය වශයෙන් අපේ ණය හිමියන්ට සහතිකයක් දෙනවා. ජාත්‍යන්තර මුල් ආරමුදල ශ්‍රී ලංකාව යහපත් ආර්ථික ප්‍රතිපත්තිවලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න සූදානම්. ඒ නිසා ඔබලාත් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ගමන් කරලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. 107.8% ඍණ ආර්ථිකයක් 2022 වාර්තා කරපු රට 104.5% ධන ආර්ථික වර්ධනයක් 2023 හතරවෙනි කාර්තුව වෙද්දී අරගෙන එන්න පුළුවන් වුණා. ජනාධිපතිතුමා හොඳ පියවරක් ගත්තා. ඒක තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන එකඟතාවය පාර්ලිමේන්තුවට යොමු කරන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි සාකච්ඡා කරද්දී ඔවුන් අපෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි ඔබේ ජනාධිපතිතුමා දැන් මේ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව සම්මත නොකොලොත් මොකක්ද ඇති වෙන තත්ත්වය? ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ සියලු දෙනාගේම සහයෝගය සහ සියලු දෙනාම වග කියන වැඩසටහනකට ශ්‍රී ලංකාව පරිවර්තනය කරා. මොන ආකාරයේ අර්බුද වෙනත් පාර්ශවයන් සමග හිටියත් මුළු ලෝකෙම එක තැනකට ආවා. මුළු ලෝකෙම පිළිගත්තා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා. නැවත දෙපැයින් නැගී හිටින ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ගොඩනගන්න අපි සහයෝගය දක්විය යුතුයි කියලා. අපිට ඒකට පෙරමුණගත් රටවල් තියෙනවා. විශේෂයෙන්ම අපේ ණය හිමියන්ගේ කමිටුව ඉන්දියාව, ප්‍රංශය, ජපානය සමසභාවිත්වය දරන. ඊළඟට පැරිස් ක්ලබ් එක. ඊළඟට පැරිස් ක්ලබ් එකේ අනිකුත් සමාජිකයන්. මේ සියලුම රටවල් තමන්ගේ වාද ભેද අමතක කරලා ශ්‍රී ලංකාව වෙනුවෙන් එකට ආවා. හැබැයි අපේ පාර්ලිමේන්තුවට එන්න බැරි. ආර්ථික පරිවර්තන පනතක් අපට අවශ්‍ය වෙන්නේ ඇයි? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ පනත පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරේ නැහැ. හැබැයි අපි දැන් පාර්ලිමේන්තුවට මේ ආර්ථික පරිවර්තන පනත් කැටුම්පතත් සමගම ඉදිරිපත් කරලා තියෙනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කැටුම්පත. මෙන්න මේක ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක කතා කරලා අපි එකඟතාවලට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි රාජ්‍ය ණය කළමනාකරණ පනත් කැටුම්පත. මේක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක කතා කරා. ඇයි ඒ අවශ්‍යතාවය මොකද්ද? එතකොට මේ ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත. මම කිව්වේ මේ මට විශ්වාසයක් තියෙනවා අපි මේ පිළිබඳ ලෝක බැංකුවට කරුණු ඉදිරිපත් කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කරා. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක මේ සම්බන්ධයෙන් මේ ජනාධිපතිතුමාගේ අදහස ගැන කතා කරා. ඔවුන් විශේෂයෙන්ම සුබපැතුම් ඔවුන්ගේ එකතු කරා මේ අර්බුදයෙන් අර්බුදයක් නැවත ඇති නොවෙන්න වැඩසටහන තුළ ඇති කරගත් එකඟතාවලට එහාට ගිහිල්ලා දීර්ඝකාලීන වැඩසටහනකට රජය ගමන් කරා. මේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තුළ අලුතෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිට වෙනවා. ඊළඟට අලුතෙන් ආයෝජන කලාප පිහිටවීම සිදු වෙනවා. විශේෂයෙන්ම අපි
විවෘත වෙළඳපොළ සහ අනිකුත් රටවල් එක්ක වෙළඳාම් සිදු කරනවා. ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීම සිදු වෙනවා. ඊළඟට ඉතා වැදගත් වෙනවා පළදායිතා කොමිෂමක් පිහිටුවීම සිදු වෙනවා. ඒකෙන් පළදායිතා කොමිෂම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ තිරසර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වගකීම ඉටු කිරීම. ඊළඟට දැනට පවතින 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල 50 කෙටුම්පත වෙනුවට මේ රටේ ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔවුන්ටත් රටට ගැලපෙන ආයෝජන, ඒ කියන්නේ ආයෝජන ලංකාවට එද්දී සෑම රටක්ම බලනවා ඒ රටට ගැලපෙනවද නැද්ද කියන කාරණාව තුළ. ඒ ගැලපෙන ආයෝජනවලට ඉදිරියට කටයුතු කරගෙන පහසු පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම මේ පරත් කෙටුම්පත තුළ ක්‍රියාත්මක ප්‍රධානම කාරණා තුන. ඒක තමයි මේ රජයේ ණය 2022 අවුරුද්දේ මගේ වැලෙත් කිව්වා දළදේශීය නිෂ්පාදිතයෙන් 128ක් වෙච්ච ණයබරතාවය 2031 අවුරුද්ද වෙද්දී 95%ට වඩා අඩු ප්‍රතිශතයකට ගෙනේ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ තියෙනවා. අපි ඇති කරගත් එකඟතාවයක් ඒක මේ පනතට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ඇතුළත් කරලා තියෙන දෙවනි කාරණේ දළ මූල්‍ය සැපයුම. මේ වෙනකොට වාර්ෂිකව අපි ගත 2022 34.6යි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 34.6 2032 වෙද්දී 13%කට අඩු ප්‍රමාණයක් දක්වා ගෙනේම. ඊළඟට පෙරටේ ණය සේවා කරනය විශේෂම විදේශීය ණය සේවා කරන 2022 දළදේශය නිෂ්පාදයට සාපේක්ෂව 9.5 මේ ප්‍රමාණය 4.5 දක්වා 2027 වෙද්දී අඩු කිරීම. මේ තුන් මේ තීකයේ කාරණා තුන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි කරගත්ත එකඟතාවයන් වල ප්‍රතිඵලයි. ආර්ථික පරිවර්තන පනත් කිටුම්පතේ ප්‍රධාන ඉලක්ක මොනවද? අපේ රටේ තිබ්බ මූලිකම ප්‍රශ්නයක් තමයි ජංගම ගිණුමේ තිබ්බ හිඟය. ඒ කියන්නේ ආදායම වෙළඳාම් ආනයනය අපනයනය අතර තියෙන පරතරය තුළ. 1.9% 100 දළදේශීය නිෂ්පාදිතයෙන් 2022 අවුරුද්දේ පනත තුළින් අපි යෝජනා කරනවා 2025 ඉඳලා 1%කට අඩු මට්ටමක පවත්වාගෙන යන්න. ඊළඟට ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි ආනයන මත යැපෙන රටක් වුණාට දැන් මේ අපනයනය මත යැපෙන රටක් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම. දැනට දළදේශීය නිෂ්පාදිතයෙන් 21% 2022 වෙද්දී භාණ්ඩ හා සේවා අපනයනයෙන් අපි අපේ කන්ට්‍රිබියුෂන් එක 2025 වෙද්දී මේක 2025කින් එහාට අරගෙන යන්නත් 2030 වෙද්දී 40%ක් දක්වා වැඩි කරන්නත් 2040 වෙද්දී 60%ක් දක්වා වැඩි කරන්න. ආදායම සහ වියදම පියවා ගැනීමට අවශ්‍ය කළමනාකරණය කිරීම. ඒ නිසා රාජ්‍ය ආදායම 15%ක් දක්වා වැඩි කර ගැනීම 15%කට නොඅඩු මට්ටමක පවත්වාගෙන යෑම මේක 2022 අවුරුද්දේ 8.3. ඒ හින්දා තමයි අපිට මේ මූලික අවශ්‍යතාවය වන්නත් සපයා ගන්න පුළුවන් ආර්ථිකයකට ඉඩ තිබෙන්නේ නැත්තේ. ඊළඟට අපේ රටේ දරිද්‍රතාවය අපි බලාපොරොත්තු වෙන්නේ දැනට 126 ඉක්ම වූ දරිද්‍රතාවය 2027 අවුරුද්ද වෙද්දී 15%කට අඩු මට්ටමකට අරගෙන එන්න. එතෙන් පටන් 2035 වෙද්දී 10%ක 15 මට්ටමකට අරගෙන යන්න. මම මේ සංඛ්‍යාලේඛන ඔබට කිව්වේ මේ පනත් කෙටුම්පත තුලින් අපි බලාපොරොත්තු වෙන කාරණා ඇයි මේ ඉලක්කයක් නොමැති රටක් ඉලක්කයක් ඇති රටක් බවට පරිවර්තනය කරන. මේ නිශ්චිත ඉලක්කයක් වෙත ගමන් කිරීමේ අරමුණ තමයි මේ රටේ හැම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබා දෙන. ඊළඟට මේ කොහොමද තාක්ෂණයත් එක්ක රට ඉස්සරහට යන්නේ? කොහොමද ඇතිවන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නේ? ආර්ථික වශයෙන් කඩා නොවැටෙන්න අපි ගමන් කරන්නේ. මේ විදිහට ඉලක්කම් නැතුව, ඉලක්කයක් නැතුව සාමාන්‍ය විදිහට ගමන් කරපු රටක් කඩා වැටිලා, ඒ කඩා වැටීමෙන් අපි නැවත දෙපැයින් හිටගන්න ආර්ථිකයකට හිමිකම් කියන්න මූලික මේ කියන්නේ මූලික අධියරේ අපි ඉන්නේ. ඒ අධියරත් අපි සම්පූර්ණ කරලා මේ විදිහට ඉලක්කගත වැඩසටහනකට එක්ක ගමන් කිරීමේ වරද මොකද්ද? මෙහි කිසිම ප්‍රායෝගික නොවන තැනක් නැහැ.
හැබැයි අපේ ඉලක්කය සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම නම් මේ මට්ටමක ආර්ථිකය ඇති. මේ මට්ටමක ආර්ථිකය තිබ්බට ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබිලාද? විසඳුම් ලැබිලා නැහැ. ඒ හින්දා මේ පනත ක්‍රියාත්මක කිරීමේ අරමුණ තමයි ආපහු කඩා නොවැටෙන ආර්ථිකයක් තියෙන රටක් බවට ලංකාව පරිවර්තනය කිරීම. ආර්ථික පරිවර්තන පනත් කිටුම්පත නියම කළ ඉලක්කයන්ට වග කියන්නේ කවුද? එහෙම නැත්නම් වග වෙන්නේ කවුද? මේ අපි සිදු කරන ප්‍රතිසංස්කරණ මීට අවුරුදු 20කට කලින් සිදුවී යුතුව තිබුණු ප්‍රතිසංස්කරණ. ඒ හින්දා තමයි ඒ 20කට කලින් කරන්න තිබුණු ප්‍රතිසංස්කරණ අසීරුම කාලේ කරද්දී මේ කියන අමාරුකම් වලට අමතරව ජනතාවට මුහුණ දෙන්න සිදුවුණා. මෙන්න මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කැටුම් පත තුළ මේක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා වගවීම කියන කාරණාවත්. ගොඩක් අය හිතනවා මේ රටේ මේ ඉදිරි ගමනේ වගකීම සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ දේශපාලඥයන් කියලා. පාර්ලිමේන්තුව. හැබැයි අපේ රටේ රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශය ඇතුළු සියලු දෙනාම මේ වගකීම ගන්නවා. අපි ඉදිරියේදී නිර්මාණය වෙන මේ රටේ පෞද්ගලික අංශයට ලොකු වගකීමක් තියෙන රට වෙන. රාජ්‍යංශය මේ රටේ නීති රෙගුලාසි සම්පාදකයා හැටියට කටයුතු කරනවා. ආර්ථිකමය වශයෙන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වගකීම දැනට රාජ්‍යංශයත් කරනවා. මොකද අපි රාජ්‍ය ව්‍යාපාරවලට ගිහිලා තියෙනවා. හැම ව්‍යාපාරයකම රජයේ නියෝජනයක් තියෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය නැති වෙනවා. මේ රාජ්‍ය ව්‍යාපාර අපි ප්‍රතිවගත කරණය කරනවා. ඒ අනුව පෞද්ගලිකංශයට තමන්ගේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව රජය විසින් පනවන නීති රාමුව තුළ කටයුතු කරලා ආර්ථික වර්ධනයට එන්න ඕනේ. මේ ඉලක්ක නොතිබ්බොත් මොකද වෙන්නේ? ජනාධිපතිතුමා නිරන්තරයෙන් කියන දෙයක් තමයි 2048 වෙද්දී සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා කියලා. මේ ඉලක්කයට යන්න නම් මේ පරිවර්තනය සිදුවිය යුතුයි. ඉන්දියාව 2047 සංවර්ධිත රටක් බවට පත් කරන්න තමයි මෝදී අගමැතිතුමාට ඒ ජන එතුමාගේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒක පිළිගත් ඉඳ තමයි තුන්වෙනි වතාවටත් එතුමාට රජයක් පිහිටවන්න අවශ්‍ය ජනවරම ඉන්දියාවේ ජනතාව ලබා දුන්නේ. ආර්ථික පරිවර්තන පනත් කිටුම් පත බලපාන විවිධ ක්ෂේත්‍ර තියෙනවා. උදාහරණ විදිහට ව්‍යාපාර, මහජනතාව, දුෂ්කරතා ඇති අය වගේ පිරිස්. මේ වගේ අය එක්ක සාකච්ඡා නොකර මේ පනත ගැනීම පිළිබඳව ඇති විවේචන ගැන ඔබේ අදහස මොකක්ද? මේ අලුතෙන් අනපනත් හඳුන්වා දෙද්දී ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් ගැන කතා කරලා තියෙනවා. පාර්ශවයන් ඊළඟට ජාත්‍යන්තරව තියෙන අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. මේක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මොකද ජාත්‍යන්තරව පවතින තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් නැතුව අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න නැතුව අපිට විතරක් අදාළ වෙන්න පනත් කෙටුම්පත් හැදුවොත් මොකද ප්‍රතිඵල? රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අපේ රටේ මීට වඩා ප්‍රශස්ත මට්ටමක සිදුවිය යුතු නැද්ද? අපේ රටේ ණය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක සිදුවිය යුතු නැද්ද? අපේ රටේ මුදල් ප්‍රතිපත්තිය කලින් චෝදනා දැක්කනේ අපේ රටේ තිබ්බේ. චෝදනාව ඔබ දැක්කා. මුදල් ප්‍රතිපත්තිය කළමනාකරණය නොකිරීම ඇයි නොකළේ කියලා ජනතාව අතර මතයක් තියෙයි. දේශපාලන වශයෙන් එක එක කණ්ඩායම් වලට වාසිය වාසිය විදිහට ඒක පාලනය කරනවා. එතකොට මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව සිදුවෙන්න ඉඩ දීලා තියෙනවා. ඊළඟට වැඩියෙන්ම අද කතා කරන්නේ වංචා දූෂණ සම්බන්ධ. මේක එක රැයෙන් යථාර්ථයක් බවට පත් කරන්න බෑ. මේක එක රැයෙන් මේ නීතිය ගෙනාවා කියලා මේක එක රැයෙන් අපි විශ්වාස කරන විදිහට එහෙම නැත්නම් තවත් කෙනෙක් කියන පළියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒක අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ අධිකරණය පිළිබඳ ජනතාව විශ්වාසයක් තියෙනවා. දූෂණ විරෝධී පනත ආණ්ඩුව සම්මත කළත් එහි දුර්වලකම් තිබුණා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද? අපි ඇත්තටම අත්විඳා දුර්වල ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල. එතකොට අපි හඳුනගෙන තිබ්බා දැන් උදාහරණයකට විපක්ෂය කියන අපි තමයි IMF එකට යන්න කිව්වේ කියලා. එතකොට රජය IMF එකට යෑම විවේචනය කරනවා.
ඊළඟට කියනවා අපි තමයි කිව්වේ අහවල් දෙ කරන්න ඔබ ණය ප්‍රතිඋගතකරණය කරන්න කියලා. ණය ප්‍රතිඋගතකරණය කරන්න ගියාම කියනවා නෑ 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 මේ 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 දේවල් පිළිබඳව අපිට කියන්න ඕනේ කලින් කරන්න ඉස්සෙල්ලා. එහෙම කරන්න බෑ. මේ මේ විශ්වාසයත් අවිශ්වාසයක් බවට පරිවර්තනය කරන්න හැදුවනේ. ඔබට මතක නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කරලා 2023 අපිට පළවෙනි වාරිකේ එන තෙක්ම කිව්වේ මේක හරියන්නේ නෑ කිව්වා. ජනාධිපතිතුමාව පිළිගන්නේ නෑ කිව්වා. රජය පිළිගන්නේ නෑ කිව්වා. දූෂිත ආණ්ඩුවක් ඉන්නේ පිළිගන්නේ නෑ කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒක නෙවෙයිනේ බැලුවේ. මොකද්ද ඇති කරගත් එකගතා? ඒ ඇති කරගත් එකගතා වෙත ගමන් කිරීම සහ විශ්වාසයක් තියෙනවා. ඊළඟට පළවෙනි රිවිව් එක අපිට හොඳින් කරන්න බැරි වෙනවා කිව්වා. ඒක තමයි අපිට අභියෝගාත්මකම සමාලෝචනය කියන්නේ. ඇත්තට සමාලෝචනය අවසාන වෙලා මාසයක් විතර යනකම් මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකටත් එන්න බැරි වුණා. මොකද අර මහ පොළවේ පළවෙනි මේ පළවෙනි මේ සමාලෝචනයේට අදාළ කාල සීමාව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙච්ච කාලය. බදු ප්‍රමාණය බදු ප්‍රතිශතයන් වැඩි කරලා මේ සියල්ල සිදු කරේ අපි මෙන්න මේ තැන. ඊළඟට අපිට ඒක සිදු වුණා. ඊළඟට කිව්වා මේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයක් ආවත් අපිට දෙවෙනි වාරිකය ගන්න බෑ කියලා. අපිට ඒක ලැබුණා. ඊළඟට දෙවෙනි වාරිකය අපිට කරන්න බැරි වෙනවා කිව්වා. ඊළඟට කිව්වා දෙවෙනි වාරිකය ගත්තත් අපිට තුන්වෙනි දෙවෙනි සමාලෝචනය කරත් අපිට තුන්වෙනි වාරිකය ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා සියලු රටවල් අපිට ඒ සඳහා අවශ්‍ය සහයෝගය දක්වයි කියලා. ඊළඟට ණය හිමියෝ අපිත් එක්ක එකඟතාවයකට එන්නේ නැහැ කිව්වා. දේශීය ණය ප්‍රශස්ත කරනයට ගියාම අනික ඔක්කොම විරුද්ධ වුණ ආණ්ඩුව පක්ෂ වුණා. එතන බිඳ වැටුණා නම් ඒ ක්‍රියාවලිය අද රටේ ණය ප්‍රතිහෝගතකරණයක් ගැන කතා කරන්න ඉඩක් නැහැ. ඊළඟට කිව්වා EPF එකට මේ ගහන්න තමයි යන්නේ කිව්වා. 109ක් රජය පොරොන්දු වුණා, කළමනාකරණය යහපත් වුණා, 113ක ප්‍රතිලාභයක් EPF එකේ සමාජිකයන්ට ලැබුණා. ඊළඟට අපි ද්විපාර්ශ්වික ණය ප්‍රතිහෝගතකරණය කරද්දී අපිට එක එක රටවල් ගැන කිව්වා. අපිට කිව්වා ඉන්දියාව කැමති වෙනවා, චීනය අකමැති වෙනවා කිව්වා. චීනය අකමැති වෙනවා කිව්වා, ඉන්දියාව කැමති වෙනවා කිව්වා. මේ වගේ විශාල චකිතයන් ජනතාව තුළ නිර්මාණය කරා. මේ නිර්මාණය කරන හැම සැකයක් තුළම ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවකට ලක් වෙනවා. මේ සැකයක් නිර්මාණය වෙන්න වෙන්න අපේ විදේශීය ව්‍යවහාර මුදල් අනුපාතයට බලපෑමක් එනවා. 363ට තිබ්බ රුපියල 300 සීමාවට ඇවිල්ලා තියෙනවා. මොකද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තියෙනවා. විදේශගත ශ්‍රමිකයන් වෙන ප්‍රේෂණ ටික තියෙනවා. ඊළඟට ආයෝජන පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. අපිට අපඩයනය සහ ආනයනය කළමනාකරණය කරගන්න අවශ්‍ය විදේශ විනිමය තියෙනවා. විදේශ විනිමය අද අනුපාතය මහ බැංකුව පාලනය කරන්නේ නැහැ, වෙළඳපොළ පාලනය කරන්නේ. IMF වැඩසටහන තුළ ලබාගත් ප්‍රතිඵල සාධාරණයි කියලා හිතනවාද? 8.3 අපිට මහජනතාවට අවශ්‍ය සාමාන්‍ය පහසුකම්වත් සපයා ගන්න බැරි වුණා සේවාවන්. දැන් ඒක 11.2කට වැඩි වෙලා තියෙනවා. අපි යම් ප්‍රමාණයකින් සපයා ගන්නවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ වෙලා තියෙනවා. ණය ප්‍රතිඋගතකරණය අවසන් වුණාට පස්සේ මේ නැවතිලා තියෙන සියලු ව්‍යාපෘති ආරම්භ වෙනවා. අපි විශ්වාස කරනවා ඉතා නුදුරේදීම අපිට යහපත් ප්‍රතිඵලයක් ඒ සම්බන්ධයෙන් මේ අපි ඇති කරගත් එකඟතා අවබෝධතා ගිවිසුම් වලට පරිවර්තනය කරගන්න අපිට පුළුවන් වෙයි කියලා. පෞද්ගලික ණය හිමියන්වක් එකඟතාවයන් වලට එන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මේ සියල්ල බැඳිලා තිබ්බ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ මේක වෙනස් කිරීම අවුරුදු 15ක් නැවත මේ රටේ අපි සියලු දෙනාටම 2022 තිබ්බ තැනට වඩා බරපතල තත්ත්වයක් තුළ ජීවත් වෙන්න වෙනවා. නැවත ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙපැයින් හිටගන්න උදව් කරන්නේ නැහැ. මොකද අපි දිගින් දිගටම විශ්වාසය කඩලා 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් විශ්වාසය කඩලා අපේ ණය හිමියන්ගෙත් විශ්වාසය කඩලා සමස්ත ආර්ථිකය තුළ ගොඩ නැගිච්ච විශ්වාසය කැඩුවට පස්සේ අපිට ගමන් කරන්න ඉතුරු වෙලා නැහැ ගමන් මඟ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් බලාපොරොත්තුව, ජනාධිපතිතුමාගේ සහ රජයේ බලාපොරොත්තුවත් වැඩසටහනක් හැටියට මේ 17 වෙනි වැඩසටහන අවසාන වැඩසටහන කරලා අපේ රටේ ආර්ථිකය මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් යහපත් ආර්ථිකයක් ගොඩනැගෙනවා.